මේ ත්‍රස්තවාදය නවත්තන්න ඕන නං කිය. නීතිපතිවරයා ඒවගේම හමුදාපතිවරු සියලු දෙනා ඒවගේම මේ ගැන සම්බන්ධයෙන් දන්න විශේෂඥයින්. එනිසා මේක සියලු දෙනාගේ එකඟතාවෙන් මිසක්ක නැත්තන් ගේන්න විදිහක් නෑ. ඒ නිසා තමයි අගමැතිවරයා ප්‍රසිද්ධිය කියන්නේ පොල් ගාන්න නැතුව මේ ඉක්මනට ගේන්න කියල. හැබැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ඒ කාරක සභාව මේ වෙද්දි එක ප්‍රතික්ෂේප කරනවා. මේක තුළ වෙනත් අවශ්‍යතාවයන් මිසක් ත්‍රස්තවාදී පිටු දැකීම නෙවෙයි කියලා. ඒ වගේම තව කාණ්ඩයක් මහානායක ස්වාමින් වහන්සේලා ඒ වගේම කාඩිනල්තුමා විපක්ෂ නායකතුමා මේ සියලු දෙනා පසුපස යනවා ඉල්ලීම් ගණනාවක් යොදාගෙන. ඒ ඉල්ලීම් අතර තියෙනවා හිටපු හමුදාපතිවරයා දැන් වර්තමානයේ ෆීල්ඩ් මාෂල්තුමා සරත් පොන්සේකා මැතිතුමාට මේ නීති හා සාමය ඇමතිකම දෙන්න කියලා. මේ රටට අවශ්‍ය කරන දේවල්ද? දැන් රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඒ ආරක්ෂක ඇමතිවරයා විදිහට වගකීම අරගෙන කටයුතු කරනවනම් මේ රටේ අද මිනිස්සුන්ගේ තියෙන ප්‍රශ්නවලට මේ බයට තැතිගැන්මට මේ භීතියට උත්තර තියෙන්නේ මේ ප්‍රශ්නවල. දැන් මේ ආණ්ඩුව මේවා පෙන්නමින් මේ කල් මරණ මේ ආණ්ඩුව ලබාගත්තු දවසේ ඉඳලා අපි චෝදනා කරපු චෝදනාව තමයි මේක එලහරකයි මීහරකයි වගේ. එක්කෙනෙක් ගොඩට අදිනවා එක්කෙනෙක් මඩට අදිනවා. දැන් ඒක තීව්‍ර වෙලා තියෙනවා. අගමැතිවරයා එක පාර්ශවයකට කතා කරලා කියනවා ආරක්ෂාව තහවුරුයි ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ වගේ මේ අගමැතිවරයාගේ කැබිනට් එකේ ඉන්න අගමැතිවරයාගේ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු ප්‍රශ්න කරනවා කොහෙද ආරක්ෂාව තහවුරු වෙලා තියෙන්නේ අපි පාර්ලිමේන්තුවේ දැක්කා. ඒ වගේම ඒ ඇමතිවරුම කතා කරලා කියනවා දැන් 9 වෙනිදා ඉඳලා 13 වෙනිදා වෙනකන් ආයේ පිපිරීම් ගණනාවක් නගර 4ක් 5ක් තෝරාගෙන සිද්ධ වෙන්න ඉඩ තියෙනවා කියලා. එහෙම ඉඩ තියෙනවා කියන නගර 4 5 තෝරාගත්තු ආණ්ඩුව ඒ වගේම ආරක්ෂකංශ පුද්ගලයින්ට දරුවන්ට පාසල් යන්න කියලා රට සාමාන්‍ය තත්ත්වයට ආවයි කියලා ඒ කියමින් අර ප්‍රභූ ආරක්ෂාව කියන එක ගොඩ නගන්න හදනවා. ප්‍රභූවරුන්ට කියන ඔන්න දැන් හෙට බෝම්බ ගහනවා කියලා. ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙනුත් කරුණාවෙන් ඉල්ලනවා, අගමැතිතුමාගෙනුත් කරුණාවෙන් ඉල්ලනවා, මේ බොරදියේ මාළු බෑමට සූදානම් වෙන්න එපා. අද රට බොහෝම දරුණු අගාධයකට ගිහිල්ලා අද රටේ ජනතාව දේශපාලඥයෝ ප්‍රතික්ෂේප කරන තැනට ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ නිසා. ප්‍රශ්නෙට උත්තරේ නෙමෙයි දෙන්නේ, වෙනත් උත්තරයක් දෙන්නේ. අගමැතිවරයාගෙන් ප්‍රශ්න කරපුවාම අගමැතිවරයා දෙන්නේ වෙනත් උත්තරයක්.